කුලබෙදී යාම් සම්ප්‍රදායික සංස්කෘතිය මත ජන සමාජයේ කෙරෙහි ඍජු බලපෑමක් ඇති කළ බව අපි දන්නවා. වෘත්තිමය වශයෙන් මිනිස් සමාජයේ යම් යම් ස්තරයන් මේ විදිහට කාණ්ඩ කළත් ශරීර ලක්ෂණ අනුවත් කුලවලට වෙන් කළ සත්ව කාණ්ඩත් ඉන්නවා කියලා ඔයා දන්නවද? ඔව් යාළුවනේ, ඒක තමයි අපි වන්දනාමාන පවා සිදු කරන ලංකාවේ මේ අලි ඇත් පරපුර කියන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් විශේෂ දෙයක් කියන්න ඕනේ. මිනිසා වෙච්ච අපිම මේ සතුන්ම කුල අනුව වර්ග කළත් අලියතුන් නම් තාම මේ කුල ගැන නම් නිසි අවබෝධයක් නැහැ. අන්න ඒ නිසා සියලුම අලියතුන් එකමෙන් සහයෝගයෙන් එකිනෙකාට ගෞරවයෙන් කටයුතු කරනවා දකින්න පුළුවන්. මෙන්න මේ නිසා හිතෙනවා අලියතුන්ට කතා කරන්න බැරි වුණත් අපට වඩා හිතන්න පුළුවන් දියුණුවක් මේ සතුන්ට තියනවාද කියලා. කොහොම හරි යාළුවනේ අලියත් කුලේ වර්ගීකරණය අනුව අලියාගේ හෝ ඇතාගේ හිමිකරුවන්ටත් යම් යම් බලපෑම් සිදු වෙනවා කියලා මතයකුත් තියෙන හින්දා අපි මේ සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඔයත් අපේ මේ අලුත් channel එකට එක්වුණු වටිනා සමාජිකයෙක් හින්දා රතුපාට subscribe button එකත් ඔබාගෙනම මේ සටහනේ අවසානයේ තෙක්ම යමු. යාළුවනේ අලියෙක් ඇතෙක් හදාගන්නවා එයාව නලත්තු කරනවා කියන්නේ සුළුෙන් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මේ සද්දන්තීන්ගේ ලතාවට හැසිරීමට ප්‍රියතාවයක් දක්වලා පෙරහැරක මගතොරක උනත් ඉත උනන්දුවෙන් ආශාවෙන් බලන් උන්නට අලියා හෝ ඇතා ඒ අවස්ථාවට ගන්න මේ හිමිකරුවන් බොහෝම කැපකිරීමක් වගේම විශාල වියදමකුත් සිදු කරනවා. ඉතින් අපි මේ ජීවත් වෙන විශ්වාසය පදනම් කරගත් සමාජය තුළ තමන් ළඟ ඉන්න අලියෙක් ඇතෙක් නිසා අයහපතක් වුණොත් මොකද කරන්නේ? ඉතින් මේ හේතුව නිසා විද්‍යාවෙන් බැහැර වුණත් ජන සමාජයේ තියෙන කටවහරේ නාලි කුලවලින් තම ස්වාමියාට හා ඒ පරිසරයේ අනිකුත් පාර්ශවයන්ට අහිතකර බලපෑමක් එක් කරන්න මේ අලි කුලවලට පුළුවන් කියලා සඳහන් වෙනවා. අංක 1. හාම් පුතාට අවාසනාව අරන් එන කලාවක කුලය. කුලේ මලේ ධනෙ කෙසේ වෙතත් ගෙදරකට අවාසනාව ගේනවා කීවොත් මොනතරම් වටිනා දෙයක් වුණත් ඔයා මම අපි කවුරු වුණත් ගෙදරකට නම් ගන්නෙ නැහැ. මොකද විද්‍යාව අවිද්‍යාව කෙසේ වෙතත් තවමත් අපි යම් යම් විශ්වාස අතර ඉන්න නිසා අපේ හිතට පොඩි බයක් දැනෙන එක නම් සාමාන්‍යයි. අන්න ඒ නිසා මේ කලාවක කුලයේ සතෙක් මොන වගේද කියලා හොයන්න දෙපාරක් අපි හිතන්නේ නැහැ. මේ අලියතුන්ගේ ඇස් ඉතා දුබුරු පාටයි. සමතත පැහැයක් ගන්නවා. ඒ වගේම වලිගේ හානිය වක්ව පිහිටලා තියෙනවා. අංක 2. හාම් පුතාට ශෝකේ හා අවාසනාව දෙකම ගේන ගංගේ කුලය. ඔයාට ගංගේ කුලේ මේ සද්දන්තයෙක් නිකන් හරි හම්බුණොත් ගෙදර ගේනවද? මේ ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගංගේ කුලේ සද්දන්තයන්ගේ හිස අනිත් හස්තීන්ට සාපේක්ෂව විශාලයි වගේම පාස් අතර සහ හොලේ සහ වලිගේ තරමක් දිගයි. කකුල්වල පතුල සාමාන්‍ය සත්වයෙකුට වඩා විශාල වගේම නිය ටිකක් දිගටත් වර්ධනය වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අංක 3. හාම් පුතා දුගී කරවන පන්දර කුලේ අලියතුන්. හීලේ අලියෙකු හෝ ඇතෙකු ඇති කරන්න පුළුවන් වෙන්නේ යහමින් නදුමිට දින කෙනෙකුට විතරයි කියලා අපි කලිනුත් කතා කළා. ඉතින් මේ කුලයට අයිති සතෙක් ගෙනත් හදාගන්න නම් කොහොම කීවත් කවුරුත් කැමති වෙන එකක් නෑ. මොකද දුගීෙක් වෙන්න පෝසත් කෙනෙක් කොහොමටත් අකමැති හින්දා. ඉතින් පන්දර කුලේ සත්වයෙක්ගේ දිගටි විශාල හිසක් තියෙනවා වගේම හොඩේ පටන් ගන්න තැනක් තරමක් පළලිනුත් වැඩි. නියපොතු තද කහපැහැයින් යුක්ත වෙනවා වගේම මේ අලින්ගේ සමත් අලුපාටට හුරු තද කළු පැහැයක් ගන්නවා. අංක 4. හාම් පුතාට හා පවුලේ අයට මරණය ගේන තම්බි කුලය. ද්‍රවිඩ භාෂාව හසුරන කෙනෙක් තම්බි කියපු ගමන් දන්නවා මේ වචනේ කියන්නේ මල්ලිට කියලා. ඉතින් මේ අලි මල්ලිත් අනෙක් අලින්ට වඩා ටිකක් පොඩි තමයි. කොහොම හරි යාළුවනේ අලියතුන්ද මොනතරම් ආශා කෙනෙක් වුණත් ගෙදරක ගෙනත් මේ කුලේ සතෙක් නම් කවුරුත් හදන්නේ නැහැ කියන එක නම් විශ්වාසයි. හැබැයි යාළුවනේ මේ හැම දෙයක්ම විශ්වාසයේ පමණක් බවත් විද්‍යාත්මක සත්‍යතාවයක් නොවන බවත් කියන්නම වෙනවා. ඒත් ඉතින් හදිසිය හරි මේ හාම් පුතාගේ ඉදර ඥාතියෙකුට විපතක් වුණොත් අලියා පිටින් යන එක නම් නවත්ත ගන්නත් බැරි බවත් මතක් කරන්නම වෙනවා. කොහොම හරි තම්බි කුලේ සතෙක්ගේ හිස ඒ තරම් විශාල වෙන්නේ නැහැ. ඒ වගේම පාස් හතර හා හොලය සිහින් පටු බවක් බෙන්නුම් කරනවා. මොවුන්ගේ ශාරීරිය තබ පාටට හුරු කළු පැහැකින් යුක්තව පවතිනවා. අංක 5. හාම් පුතාට මරණය හා ධනහානි ගේන පිංගල කුලය. දකුණු ආසියා රටවල් ප්‍රධාන නොයෙක් රටවල සැලකිය යුතු පිරිසක් බොහෝ විශ්වාස හා ආකල්ප මත රැඳෙනවා. මම වුණත් ඔයා වුණත් මෙහෙම නොවුනොත් ඒකත් පුදුමයක් තමයි. මෙන්න මේ හේතුව නිසා අපේ ජීවිතවලට අයහපත් දෙයක් ලංකර නොගන්න හැම වෙලාවකම අපි වග බලා ගන්න නිසා අවිද්‍යාව මත පදනම් වූ විශ්වාසයක් වුණත් පිංගල අලිය කදා ගන්න එකට නම් කවුරුත් කැමති වෙන එකක් නැහැ.
දිගටි ඇස් දෙකක් සහ විශාල හිසක් සහිත පිංගල කුලයේ අලියතුන්ගේ පාද දිග කොට අතර මධ්‍යම ප්‍රමාණයක් ගන්නවා. පන්දර කුලයේ සත්වයේගේ වගේම පිංගල කුලයේ අලින්ටත් හොඬේ පටන් ගන්න තැන විහිදුණු පළලකින් යුක්ත වෙනවා. ඉතින් යාළුවනේ මේ සද්දන්තයින්ගේ සම්පූර්ණ කුල බෙදීම් 10ක් තියෙනවා. මේ සටහන දිගවන හින්දා හාම්පුතුන්ට අහිත කරයයි සැලකෙන කුල පහ ගැන පමණක් අද අපි කතා කරනවා. යාළුවනේ ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාරයේ අනුව අපි ඊළඟ වීඩියෝ තුලින් අද කතා නොකළ කුල පහ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. වගේම පහලින් කමෙන්ට් එකක් ඔයා දානවා නම් අපේ අභිප්‍රේරණයටත් අලුත් channel එකක් විදිහට අපිට රුකුලක් වෙයි. අපේ සටහන හොඳයි නම් අපිව subscribe කරන්න, like කරන්න, තවත් වටිනා වීඩියෝවකින් හෙටත් ඔබ හමු වෙන තෙක් ඔබට නිරෝගිමත් සුබ දවසක් වේවා.